SLBC YouTube channel එකට එකතු වෙලා ඉන්නවා. ලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොටස් වෙනද පුළ ආයෝජනයේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන ඒ කරුණු මොනවද කියන එක ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලා තාමත් අපේ SLBC YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, පහල තියෙන රතුපාට subscribe button එක click කරලා, ඒ වගේම තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟට මේ වීඩියෝ එක ගෙන්න ගන්න ඕන නම් ඉස්සරහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉතින් SLBC YouTube පිටුවෙන් අද කොටස් වෙනද පොළ ආයෝජනයේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඕනෑම ආයෝජනයකදී අපි බලන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි අපිට අනිවාර්යයෙන්ම ආයෝජනයකදී ආයෝජන අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම අපිට තියෙන්න ඕනේ අපේ වයස ගැන අපි බලන්න ඕනේ. ඒ වගේම බලන්න ඕනේ අපේ ආදායම කොච්චරක්ද මේකට අපි, ඒ කියන්නේ අපිට අවදානම ගන්න පුළුවන් වෙන්නේ අපිට ලැබෙන ආදායමත් එක්ක. ඉතින් අපි ඒ කරුණ ගැන බලන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි බලන්න ඕනේ අපේ රැකියාව මොකක්ද කියන එක. ඉතින් අපේ රැකියාව මතත් අපිට ආයෝජනයේදී ඒ ගැනත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. අපේ රැකියාව මොකද්ද කියන දෙයත් අපිට වැදගත් වෙනවා. ඒ වගේම අපිට කොච්චර වත්කමක් තියෙන කියන එකත් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් අපි මේ කරුණ එකින් එක අරගෙන අපි කොහොමද කොටස් වලට පුළ ආයෝජනයට මේ කරුණ එකින් එක අවශ්‍ය වෙන්නේ කියන දේ ගැන බලමු. ඉතින් පළවෙනියට මම කිව්වා අනිවාර්යයෙන්ම කොටස් වලට පුළ ආයෝජනයේදී අරමුණක් තියෙන්න ඕන කියලා. ඉතින් යාළුවෝ වාට අනිවාර්යයෙන්ම කොටස් වෙනද පොළට නිකන් නෙවෙන්නේ, අපි අනාගතයේ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඉන්නේ. ඉතින් අපි මේ ප්‍රතිලාභي ගැන බලද්දී අපි බලන්න ඕනේ ප්‍රතිලාභي ලැබෙන්න ඕන අපිට කොච්චර කාලෙකින්ද. ඒ වගේම මේ ප්‍රතිලාභය අපිට මොන වගේ ප්‍රතිලාභයක්ද, ඒ කියන්නේ සමහර අයට අවශ්‍ය වෙන්නේ ජීවිතය අවසන් කාලයේ ගත වෙද්දී ස්ථිර ආදායම් මාර්ගයක් විදිහට මේක හදාගන්න. සමහර අයට ඕන වෙනවා තව අවුරුදු 5කින් ගයක් හදාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් දැන් ඒ මුදල ආයෝජනය කරන්නේ ඒ වෙනුවෙන්. ඒ වගේම තවත් අයට තියෙන අවශ්‍යතාවයක් තමයි දැන් අනාගතයේ තමන්ගේ දුව පුතුන්ට මොනවා හරි ස්ථිර සාර දෙයක් ලබා දීම සඳහාත් මේ කොටස් වලට ආයෝජනයේදී කොටස් ලබා දෙන්නත් සමහර අය බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හැම වෙලෙම හිතන්න ඕනේ අපිට මොකක්ද අනාගතයේ තියෙන අරමුණ කියන දේ. හැම වෙලෙම කොටස් වෙනද පොළ හෝ වෙන ඕනෑම ආයෝජන මාර්ගයක අපි ආයෝජනය කරද්දී අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි හොඳ ස්ථිර අරමුණක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ආයෝජනය කරන්න ඕනේ සමාගම්, ඒ වගේම අපි ආයෝජනය කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන දේ අපිට ස්ථිරවම තේරුමක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමු අපි කොටස් වෙනද පොළේ ආයෝජනය කරනවා. ආයෝජනය කරද්දී අපේ පරමාර්ථය තියෙන අවුරුදු 10ක් එහාට මොනවා හරි ස්ථිර ආදායමක් ලැබීම සඳහා දෙයක්. ඉතින් එහෙනම් අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ අපිට ආදායමක් ලබා දෙන කොටස්. ඒ කියන්නේ හොඳින් ලාභාංශ ගෙවන සමාගම්. අන්න ඒ විදිහට අනිවාර්යයෙන්ම අපිට අනාගතයේදී තියෙන අරමුණ කොටස් වෙනද පොළේ ආයෝජනයේදී ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි බලමු ඊට පස්සේ කරුණ තමයි අපේ වයස. අපි හිතමු අපිට අවුරුදු 35ට වැඩි අඩුයි. එහෙම නැත්නම් අපි අවුරුදු 20 ඉන්නේ. නැත්නම් අවුරුදු 22. එහෙම නැත්නම් අවුරුදු 25. අපි ඒ වගේ වයසක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ගන්න පුළුවන් අවධානම වැඩි. ඒ කියන්නේ කොටස් වෙනද පුළා ආයෝජනයේදී යාළුවෝ හැමෝම දන්නවා ඒ කොටසේ එන්නේ මිල පහළට එන්න පුළුවන්. ඒ වගේම කොටස් මිල එන්නේ ඉහළට යන්නත් පුළුවන්. ඉතින් අපේ වයසත් එක්ක අපිට ගන්න පුළුවන් අවධානම් ප්‍රමාණය, අපිට බලන් ඉන්න පුළුවන් කාලේ වැඩි වෙනවා. අපි හිතමු අපි ගත්ත අපි අවුරුදු 30 කොටසක් මිලට ගන්නවා. ඒ කොටස කාලයක් තිස්සේ පහළට එනවා. අපි හිතමු අවුරුදු 3ක් විතර ඒ කොටස පහළට එනවා කියලා. එතකොට අපි අවුරුදු 3ක් වුණත් ඒ කොටස තියාගෙන ඉන්න අපිට හැකියාව තියෙනවා. හැබැයි හිතන්න අවුරුදු 57 පුද්ගලයෙක් එනවා කොටස් වලට. හැබැයි යාට එච්චර කාලයක් යාට බලා ඉන්න පුළුවන් කමක් නැහැ. මොකෝ හේතුව යා ගොඩක් වැඩි වයසින් වැඩි. ඉතින් එයාට අනිවාර්යයෙන්ම කොටස් වෙනද පුළා ආයෝජනය කියන දේ ආයෝජන කරනවා නම් හොඳයි. හැබැයි කොටස් වෙනද පුළා ආයෝජනයේදී අනිවාර්යයෙන්ම ඒ වගේ වයසකදී ගන්න පුළුවන් අවදානම් ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට අපි ස්ථාවර තැන්පත වලට යොමු වෙන ප්‍රවණතාව වැඩි. ඒ වගේ දේවල් තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු
කොටස් වෙනදපල ආයෝජනය තුනත් අපිට අවධානම කළමනාකරණය කරගන්න පුළුවන් විදි තියෙනවා. ඒ කියන්නේ අපි අපේ මුදල සම්පූර්ණයෙන්ම කොටස් වෙනදපල ආයෝජනය කරොත් ඒක අමතර අවධානම් දැරීමක්. හැබැයි අපි අපේ මුදල කොටස් වෙනදපලේ නැතුව තව හොඳ ආයෝජන මාර්ගවල යෙදෙව්වොත් අපිට කොටස් වෙනදපලේදී යම් කෙසේ අලාභයක් සිදු වුණා ඒක කවර් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් කොටස් වෙනදපලේ ආයෝජනයේදී හොඳම දෙයක් තමයි යාළුවනේ අපි අවධානම ගන්න පුළුවන් විදිහට තමයි අපි ආයෝජනය කරන්න ඕනේ. අපි ඊගව කරන ගණ බැලුවොත් අපේ ආදායමත් අපිට මෙතෙන්දි වැදගත් වෙනවා. මොකද හේතුව අපි හිතමු අපේ පඩිය රුපියල් 25000 කියලා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම අපිට ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ රුපියල් 15000ක් එහෙම නැත්නම් 10000ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි කොටස් වෙනදපොළ වෙනුවෙන් අපිට යොදවන්න පුළුවන් වෙන්නේ. ඒකනොත් කොටස් වෙනදපොළට යොදවද්දී තව කොටසක් පමණක් යදෙව රුපියල් 10000ක් හෝ 5000ක් වෙන්න පුළුවන් මාසිකට ඔයාලට යොදවන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි හිතමු රුපියල් ලක්ෂයක් වගේ උපයන පුද්ගලයෙක් ඉන්නවා කියලා. එයාට ඊට වැඩි මුදලක් අවශ්‍ය නම් ආයෝජන වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අපේ ආදායම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ කොටස් වෙනදපොළ ආයෝජනයේදී. අපි එකපාරම ලොකු මිලට ගැනීම කරන්නේ නැතුව අපිට ආදායම ලැබෙන ප්‍රමාණ හැටියට තමයි අපි මිලදී ගන්න ඕනේ. නැත්නම් අනාගතයේදී අපි අමතර අවදානම් දැරීමක් වෙනවා කොටස් වෙනදපොළ ආයෝජනය සිදු කරද්දී. ඉතින් ඒ කරුණත් බොහොම වැදගත් කරුණක්. ඉතින් යාළුවනේ ඔයාලා කොටස් වෙනදපොළ ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෙම දෙයක් තමයි අනාගත අවදානම. අපි කොටසක් ගත්ත ගමන්ම එකපාරම රොකට් එක වගේ ඉහළට යන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක ඉහළට යනවා, ආයෙ පොඩ්ඩක් පල්ලට එනවා, ආයෙ ඉහළට යනවා. ඒ වගේ හොඳ සමාගමක් මිලට ගන්න ඕනි. ඒ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් ඒ වගේ කරුණුත් එක්ක අපි අනිවාර්යයෙන්ම අපේ ආදායමත් එක්ක අපි බලන්න ඕනේ අපිට ගන්න පුළුවන් කොටස් මොනවද, ප්‍රමාණ කොච්චරක්ද. ඒ දේවල් අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම අනිත් දේ තමයි අපේ රැකියාවත් අපිට කොටස් වෙනදපොළ ආයෝජනයේදී ඉතාම වැදගත්. මොකෝ හේතුව අපිට ස්ථිර ආදායමක් ලැබෙන රැකියාවක් වෙන්න පුළුවන් තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මාසිකට එක්කෝ මාස 3කට සැරයක් ආදායමක් ලැබෙන රැකියාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකීමේදී අපි කොටස් වෙනදපොළ ආයෝජනය කරද්දී අනිවාර්යයෙන්ම රැකියාවත් ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා. මොකෝ හේතුව අපි හිතමු අපිට කොටස් වෙනදපොළෙන් අවශ්‍ය වෙන්නේ මාසික ආදායම් මාර්ගයක් නම් අපි අනිවාර්යයෙන්ම ඒක ඊට ගැළපෙන කොටස් මිලදී ගන්න ඕනේ. ඉතින් අපි ඒ ගැන සැලකිලිමත් වෙලා අපේ රැකියාවත් එක්කත් අපි කොටස් වෙනදපොළේ ගන්න ඕනේ සමාගම් තීරණය කරන්න වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අපිට තියෙන වත්කම් ප්‍රමාණ මොනවද. ඒ කියන්නේ අපිට ගොඩක් වත්කම තියෙනවා නම්, අපි ගොඩක් ධනවත් පුද්ගලයෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම කොටස් වෙනදපොළේ ආයෝජනයේදී ලොකු අවධානමක් දරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා උපයන මුදලත් එක්ක ඔයාට තියෙන වත්කම් ප්‍රමාණයත් එක්ක ඒක තීරණය වෙනවා. අපි හිතමු අපි සාමාන්‍ය ආයෝජකෙක් කියලා. ගොඩක් අය සාමාන්‍ය ආයෝජකයන්. ඉතින් අපි හිතමු අපි අපිට යොදවන්න පුළුවන් මුදල බොහොම පොඩි ගාණක්. ඒ වගේ ආයෝජකයෝ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි තමන්ට පුළුවන් ප්‍රමාණය තමයි ආයෝජනය කරන්න ඕනේ. අපි අනවශ්‍ය විදිහට ලොකු අවධානමක් ගත්තොත් වෙන්නේ අපේ ආයෝජනය අසාර්ථක වෙන එක. ඉතින් කොටස් වෙනදපොළ ආයෝජනයේදී මේ කියලා දුන්න කරුණු ඉතාම වැදගත්. ඉදිරියේදී ඔයාලට කොටස් වෙනදපොළ ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. අනිවාර්යයෙන් මේ ආයෝජනය සාර්ථක කරගන්න පුළුවන්. අද කොටස් වෙනදපොළ හොඳ නැග්මක් වාර්තා වෙලා තිබ්බා. මම දැන් ටිකට් කලින් බලද්දි ඉතින් මේ වගේ කොටස් වෙනදපොළ නගින දවස් තියෙනවා, බහින දවස් තියෙනවා. කාලයක් යද්දී අපි දීර්ඝ කාලීනව ආයෝජනය කරද්දී අනිවාර්යෙන් කොටස් හොඳ සමාගම් වල මිල අනිවාර්යෙන්ම ඉහළ යනවා. ඉතින් යාළුවන ඔයාලා හොඳ සමාගම් තෝරගෙන මේ ආයෝජනය කොටස් වෙනදපොළ ආයෝජනය හරියට ඉගෙන ගත්තොත් අනිවාර්යෙන්ම මේක සාර්ථක ආයෝජනයක් කරගන්න පුළුවන්. ඉතින් ඉදිරියටත් SLBC YouTube channel එකත් එකතු වෙලා ඉන්න මං ඔයාලට දන්න හැමදේම කියලා දෙනවා. SLBC YouTube channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අද දේවල් වලින් ඔයාලා මොනව හරි ඉගෙන ගත්තා නම් ඒ දේවල් ගැන පහල comment section එකේ comment කරන්න. ඒ වගේම video එක හොඳ නම් like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම මේ videos share කරලා ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන්න. ඉතින් කොටස් වෙනදපොළ ආයෝජනය කියන අපේ කොටස් වෙනදපොළ ආයෝජනය කියන Facebook page එකටත් එකතු වෙන්න කියනවා. ඉතින් අද මොනවා හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් පහල comment කරන්න. මම අනිවාර්යෙන් ඒවට reply කරනවා. ඉතින් බොහොම ස්තුතියි SLBS YouTube channel එකත් එක එකතු වෙලා හිටියට.